ඉතින් යාළුවෝ ඕගොල්ලන්ට සුබ දවසක්. ඉතින් ඕගොල්ලෝ පිළිගන්නවා සත්‍යෝ ටෝපෙන් YouTube channel එකේ තවත් වීඩියෝ එකකට. ඉතින් අද අපි යන්නේ මේක ගෙදරදීම අපිට කරගන්න පුළුවන් විදිහට පේන්ට් කරගන්න. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මෙතන පොඩි මලකඩයක් කියලා තියෙනවා. ඉතින් අපි ගන්න මේක හදා ගන්න. ඉතින් මොකද නැත්තම් මේක ටික කාලයක් තිබ්බහම මේක දිරුමක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේක తాවකාලික විසඳුමක් විදිහට අපිට මේක හදා ගන්න. ඒ කියන්නේ ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මෙතන සිදුරක් තියෙනවා. ඉතින් අපි ඒකත් ඒක පාස ගන්නවා. ඉතින් ඇත්තටම ඉතින් ඕගොල්ලන්ට පුළුවන් එකට කැටලොග් එකක් දාලා හදා ගන්න කාලයක් යනකම් තියා ගන්න පුළුවන්. මොකද නැත්තම් මලඩ ඉතින් වතුර බැස්සට පස්සේ ඒක මලඩ කාලා දිරන්න ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේකට පාවිච්චි කරන්න CA sand paper එක. ඉතින් අපි ඔයගොල්ලන්ට මැෂින් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අතින් උනක් මේ රබර් කොටයක් තියලා CA කොලයකින් ඕගොල්ලන්ට කපා ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට මට්ටම් වෙන්න කපා ගන්න ඕනත් මලකඩේ සම්පූර්ණ යවා ගන්න ඕන. නැත්තම් ඉතින් ආයෙ මලකඩේ එන්න බලනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මේ මට්ටම් කරගන්න විදිහ. ඉතින් ඕගොල්ලන්ට මේ යාන්තම් තියෙන මලකඩ ඕගොල්ලන්ට පේන ඇති. ඒක ටිකක් යන්න මල්ලන්න ඕන. නැත්තම් ආය එතනින් මලකඩේ මතුවේක නෙනවා. කොච්චර අපි උඩි බේන්ට් කරුවත් මොන ප්‍රයිමරේ ගහවත් වැඩක් නැහැ. ඉතින් ඒක යන්නම අපි CA කොලෙන් කපා ගන්න ඕන. CA කොලේ ඕගොල්ලන්ට පුළුවන් වතුර දාලා උණක් කපන්න. නැත්තම් වතුර නැතුණක් කපා ගන්න පුළුවන්. සුදු කොලයක් පාවිච්චි කරනවා නම් CA සුදු කොලයක් වතුර නැතුව ඕගොල්ලන්ට කපා ගන්න පුළුවන්. ඉතින් වතුරෙන් කපනවා නම් කළු කොලය පාවිච්චි කරන්න. ඒකට රබර් කොටයක් අනිවාර්යෙන් තියා ගන්න ඕන. ඉතින් රබර් කොටයක් කියන්නේ සාමාන්‍යයෙන් අපි બ્લોක් එකක් කැටලෝ දාන්න කපන්න ගන්න සාමාන්‍යයෙන් බාට කැල්නියම් වගේ කපා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හදාගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් හරියට මේක මට්ටම් කරගන්න. ඒකට වැඩි කැටලෝ දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අබ්බලු මට්ටම් කරවස්සට පස්සේ මොකද කරන්න කියලා. ඉතින් යාළුවනේ දැන් අපි යන්නේ ටේප් කරගන්න. ඉතින් මොකද නැත්තම් ටේප් කරුවේ නැත්තම් මේක එන්ජින් රූම් එකට දැල්ලා යන්න පුළුවන්. ෆයිමර් දැල්ලා, තීන්ත දැල්ලා, ඒ වගේම ලැගර දැල්ලා. ඉතින් ඒ නිසා අපි එකම ටේප් කරගන්න ඕන. ඉතින් යාළුවනේ අපිට මෙහෙම පාස ගන්න පුළුවන්. නැත්තම් ඕගොල්ලෝ ගෙදර වගේ මේ වැඩේ කරනවා නම් තමුන්ගේ වාහනයක. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ ග්‍රයින්ඩර් කරගන්න. සාමාන්‍යයෙන් ගෙවල් වල දැන් වාහනයක් වගේ පාවිච්චි කරන ගෙවල් වල සාමාන්‍යයෙන් ග්‍රයින්ඩරයක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ග්‍රයින්ඩරේට 100 කොලයක් පෑඩ් එකකට දාලා අලවල මේ විදිහට කපා ගන්න. කපා ගන්න ඉල්ල කැටලෝ දා ගන්න පුළුවන් මලකඩ යන්න කපා වතර පස්සේ. ඉතින් මේ විදිහට පාස ගත්ත නැත්තම් හොඳට මට්ටම් කරලා කැටලෝ ටිකක් දාන්න. මොකද ටික කාලයක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කැටලෝ ටික දා අතර පස්සේ අපි මේක මට්ටම් කරන්න ඕන. ඉතින් මට්ටම් කරන්න ඕලට පුළුවන් මේක දැන් පොඩි පැච්චක් හින්දා අපිට ඉතින් අපිට පුළුවන් මේක 320න් කපාගෙන හොඳට 400න් මට්ටම් කරගන්න. ඉතින් පොටි දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මෙහෙමයි ඕගොල්ලෝ පාවිච්චි කරන කැටලෝ එක යනවා තමයි පොටි දාන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් තුනියට කැටලෝ දාන නිසා මේකට පොටි දාන්න අවශ්‍ය නැහැ. ෆයිමර් එක ගණකමට වදිනවා. ඉතින් ඒ නිසා අපිට පොටි දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒකටම අපි මේක හොඳට ක්ලීන් කරගන්න ඕන. ඉතින් මේක පිහ ගන්න පාවිච්චි කරගන්න ඕගොල්ලන්ට ටිෂු පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක හොඳයි. ඒ වගේම තමයි ඕගොල්ලන්ට පුළුවන් හොඳ පිරිසිදු රෙදි කැල්ලක් පාවිච්චි කරන්න. ඉතින් මෙහෙමයි මේක අපි කලින් කරපු පරණ රෙදි කැල්ලෙන් ඕගොල්ලෝ පිහ ගන්න එපා. ඒ වුණාට ඒක පිහ ගත්තොතින් එහෙම ඕගොල්ලන්ට ලොකු කරදරයකට මුහුණ දෙන්න පුළුවන්. මොකද මජන් එහෙම වැදලා තිබ්බොත් ඒක පේන්ට් එක මුම වෙන්න බලනවා. ඒ වගේම හිල් බහින්න බලනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ෆයිමර් ටික මේ ඩිසයින් එකට ගහගන්න. ඉතින් අපි මේක ටේප් දා ගන්නවා. ටේප් එක දාගෙන තමයි ෆයිමර් එක ගහගන්නේ. මොකද නැත්තම් ෆයිමර් දැල්ලා ගියාම පස්සේ මුළු වාහනේම සවුත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි සම්පූර්ණ කවර් කරගන්න ඕන. ඉතින් හුලං අඩු කරලා ගහගන්න ඕන. ඉතින් සම්පසර එකක් තියෙනවා නම් ඉතින් නැත්තම් ඉතින් අපි ස්ප්‍රේ බොටල් එකකින් වගේ පාවිච්චි කරනවා ගෙදර වගේ. ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට මේ කවර් කරගන්න. ඉතින් කවර් කරලා පස්සේ අපි මේ විදිහට ටේප් එකේ ගම් එක එහෙම වැදලා තියෙනවා නම් ඒවා අපි ක්ලීන් කරගන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ටේප් දාන වෙලාවට අතේ අල්ල වැදුනොත් ප්‍රශ්නයක් නැහැ. අපි තීන්ත ගන්න තමයි. ඒ වගේම තමයි අල්ලේ අනිත් පැත්ත වගේ වැදුනොත් දාඩි හිටින්න පුළුවන්. දාඩි හිටනොත් එහෙම අපි එතනට තාය උණු වෙන්න බලනවා. ඉතින් දාඩියවත් බොඩි එකේ තියන්න හොඳ නැහැ ෆයිමර් පේන්ට් කරද්දී. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මේ අපි ස්ප්‍රේ බොටල් එකක් නැහැ පාවිච්චි කරන්නේ. ඉතින් මේක ෆ්‍රයිමර් එකක්. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති අපි ඒක දැල්ල තමයි ගහගන්නේ. ඉතින් දැල්ල විදිහට ගහගන්නේ මොකද නැත්තම් පෙරෙන්න බලන නිසා. මොකද මේකේ දැල්ල අපිට පළල කරන්න බෑ. මොකද අපි ස්ප්‍රේ ගන්න පාවිච්චි කරන වගේ මේකෙන් මේ විදිහට පාවිච්චි කරන්න බෑ. මොකද දැල්ල පළල කරන බෝතලුත් එනවා. ඉතින් මේ බෝතලෙන් දැල්ල පළල කරන්න බෑ. එකම විදිහට තමයි එන්නේ. ඉතින් ඒක තමයි ඈඩ් කරන් පේන්ට් එක ගහන්නේ. ඉතින් ඕගොල්ලෝ පාවිච්චි කරනකොට
ලංකරලා ගහන්න යන්න එපා, පෙරෙන්න බලයි. ඉතින් ඒ වගේම තමයි අපි ගහගෙන පෑ කාලා පෑ භාගයක් වගේ තිබ්බට පස්සේ මේක වේලෙන්න වේලෙන හොඳටම ඊට ඉතින් අපිට පුළුවන් ඊට පස්සේ රබර් කොටයක් තියලා හයිසිය මට්ටම් කරගන්න. ඉතින් හයිසිය කොලේ පාවිච්චි කරොත් ඕගොල්ලන්ට පුළුවන් මේක හොඳට ස්මූත් වෙන්න කපා ගන්න. ඉතින් ඒකටම අපි මේකේ ධාර තියනවා. ඉතින් අපි ටේප් දාපු පාරේ කට්ටේ හිටලා තින්නේ ෆයිමර් එක. ඉතින් ෆයිමර් එකේ කට්ටේ හිටලා තින්නේ. ඉතින් අපි ඒක යන්න කපා ගන්න ඕන. මොකද අපි ටේප් ළඟින් දාගත්තු හින්දා ඉතින් ඕගොල්ලන්ට දැක් ගන්න පුළුවන් මේකේ පේන් කරනකොට ටේප් එක දාන්නේ කොහොමද කියලා. ඉතින් අනිවාර්යෙන් කපනකොට ධාර මට්ටම් කරන්න එපා. මොකද ධාරය මතුනොත් එහම අපිට ආයෙත් ෆයිමර් ගහන්නවා. ඉතින් අපි තහඩුව මත කරගන්න හොඳ නැහැ ෆයිමර් එකෙන්. මේජර් සම්පූර්ණ රබර් කොටේ තියෙන මට්ටම් කරගන්න ඕන. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට රබර් කොටේ හදාගන්න පුළුවන්, පොඩි හදාගන්න පුළුවන්, ලොකුට හදාගන්න පුළුවන්. ඕන ප්‍රමාණයට අපිට රබර් කොටේ හදාගන්න පුළුවන්. කොලේ හැටියට අපි කපන තැනේ හැටියට අපිට රබර් කොටේ මාරු කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා අපි හයිසිං මට්ටම් කරගන්න ඕන. වැඩි දුරට මට්ටම් කරගන්න හොඳ නැහැ. මොකද සම්පූර්ණ අපි දුරට මට්ටම් කරුවොත් එහෙම පේන්ට් කරපුවාම ඊළඟ පාරල් හිටින්න බලනවා. ඒ නිසා අපි ළඟම පැච් එක නවත්ත ගන්න බල. මොකද නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා පැච් එක ලොකුනොත් එහෙම. ඉතින් හයිසිං අපි මට්ටම් කරගත්තට පස්සේ අපි ටිකක් ඈතට මට්ටම් කරන්න ඕන. ඒ කපන්නේ අපි 1500 හෝ 1200. ඉතින් 1200 කපනවා නම් පාරණ කොළ කැල්ල තමයි පාවිච්චි කරන්න ඕන. ඉතින් අපි හයිසිං මට්ටම් කරුවොත් එහෙම අපි ලැකර් කෝඩ් එක ගන්නකොට අපිට ඒකේ ඉරිපාරල හිටිනවා. ඉතින් අපි ඒ නිසා තමයි ළඟට හයිසියෙන් මට්ටම් කරගන්නේ. ඉතින් හයිසියෙන් මට්ටම් කරගත්තට පස්සේ අපිට පුළුවන් එක පිහා ගන්න. ඉතින් පිහාගෙන අපිට පුළුවන් ඔබකට එන අන්ඩර් කෝඩ් එක ගන්න. ඒ කියන්නේ අපි කියන එකට බේස් කෝඩ් කියලා කියනවා, නැත්නම් අන්ඩර් කෝඩ් එක කියලා කියනවා. ඉතින් බොඩි අන්ඩර් කෝඩ් නෙමෙයි, බොඩි අන්ඩර් කෝඩ් කියන්නේ සාමාන්‍යයෙන් ටෙසිට වගේ ගන්න දෙයක්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මම ටේප් දාගෙන තියෙන්නේ ෆයිමර් ගහති දාලා තිබ්බ ටේප් එක නෙමෙයි. මොකද අපි පත්තර පිටුව අනිත් පැත්ත හරවල තමයි දාලා තින්නේ. එතකොට ටේප් එකේ කට්ටේ හිටින්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ විදිහට දාගත්තාම ටේප් එකේ කට්ටේ හිටින්නේ නැහැ. අපි අර කලින් ටේප් එක බොඩි දාලා තිබුණොත් එහෙම ටේප් එකේ කට්ටේ හිටින්න බලනවා. ඉතින් අපි දැන් පාවිච්චි කරන්නේ බේස් කෝඩ් එක. ඉතින් ලැකර් ගහන්න කලින් අපි මේ කලර් එක තමයි ගහගන්නේ. ඉතින් අපිට බෝතලෙන් ස්ප්‍රේ බෝටල් එකකින් එන පේන්ට් එකක් සාමාන්‍යයෙන් 100ක් මැච් කරන්න අමාරුයි. ඉතින් අපි තීන්ත කඩේකින් වගේ හදලා ගන්න එකෙන් පාවිච්චි කරනවා නම් අපිට මේ කලේ කරම හදා ගන්න පුළුවන්. ඉතින් ටිකක් මේක ඩාක් වෙන්න පුළුවන්. මොකද ඩාක් වෙන්න පුළුවන්, ලා වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන හිතන්න එපා. ඉතින් ඕගොල්ලන්ට ඕනේ මල කඩේ නවත්ත ගන්න. ඉතින් ඕගොල්ලෝ ගෙදර වගේ මේ දේ කරනවා නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන් වැදගත් වෙනවා මේක. ඉතින් මමත් මේ වීඩියෝ එක පිටරට කරපු වීඩියෝ එකක්. ඉතින් මම කරපු එකක් නෙමෙයි, මම ඕගොල්ලන්ට දැනගන්න පිස්සනම මේ වීඩියෝ එක ගැන එක්ස්ප්ලেইন කරන්නේ. ඉතින් මට අවශ්‍ය වෙන්නේ බෝටල් එකක් පාවිච්චි කරලා පේන්ට් කරන්න. මං ගාව කම්ප්‍රෙසර් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ විදියට ගෙදරින්නම් පේන්ට් එකක් කරගන්න. ඉතින් සාමාන්‍ය ලංකාවේ මේ ස්ප්‍රේ බෝටල් ගන්න තියෙනවා නිපොන් වගේ දේ බ්‍රෑන්ඩ් වලින්. ඉතින් ඒ වලින් ඔයාගේ වාහනයට ගැළපෙන පාට ඔයගොල්ලෝ හොයා ගන්නවා. ඉතින් ඒක ඒ කලයකට මැච් වෙන පාටක් හොයාගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ගෙදරම පේන්ට් කරගන්න. ඉතින් ස්ප්‍රේ බෝතලේ පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම හොඳට හොල්ලන්න ඕන. මොකද ඒක ඇතුලේ ජිල් බෝල දෙකක් වගේ දාලා තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි පේන්ට් එක කලවම් වෙන්නේ. ඉතින් පැච් එක ගහනකොට ඕගොල්ලෝ ළඟ ගහගෙන දැනගන්න ඕන. ඉතින් මේකේ එන කෙනා ටිකක් ටේප් එක තියෙන තැනටම ගහනවා. ඉතින් එහෙම ගහගත්තාම පැච් එක පේන්න බලනවා. ඉතින් අපි ගහනකොට පැච් එක වහගෙන ඉවරලා ඊට පස්සේ තමයි දැල්ල කෝඩ් එක ගහගන්න ඕන. එතකොට පැච් එක පේන්නේ නැති වෙන්න අපිට හදාගන්න පුළුවන්. ඉතින් මෙයා කරගන්නේ මලකඩේ යවා ගන්න එක තමයි. මෙයා ලොකුවට මේක 100ක් විතර පේන්ට් කරගන්නේ. මොකද මේකෙත් අඩුපාඩු තියෙනවා. ඉතින් ඇත්තටම පේන්ටේ පැච් එකේ හොටස් එකක් පේනවා. ඉතින් ඕගොල්ලෝ ගහනකොට සාමාන්‍ය දැල්ල විසිරෙන්න ගහන්න ඕන. ඒක ළඟ නවත්තන්න හොඳ නැහැ ගහනකොට. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති අපි දැන් පේන්ට් එක ගහගෙන ඉවරයි. ඉතින් මේක ටිකක් වේලෙන්න අපි තියන්න ඕන. දැන් මේ විදිහට ගහලා තිබ්බහම
දවස ගීල තම ඉතු අනිත් පේන්ට ගහන්න මොකොද ගන්නේ ගහ ටින පේන්ට වැඩිය මේකට වේලෙන්ට ටයිම් එක යනවා. ඉතින් අපි හොඳටම වේලුණට පස්සේ තමයි ලැකර එක පාවිච්චි කරන්නේ. ඉතින් ලැකර ගහනකොට ඕගොල්ලන්ට පේනවා ඇති පත්තරේ තව අඟල් දෙක තුනක් පිට ඈතර වෙන්න දාගලා තියෙනවා. ඉතින් ඒ විදිහට පත්තරේ ඈත් කරගන්නේ පේන්ට් එකට වැඩිය ටිකක් ඈතට ලැකර එක අපි ගහ ගන්න ඕනින්ද. මොකද අපි පේන්ට් එක ගහන දැම නැවතුත් එහෙම දැල්ල කෝඩේ ලොකු වෙන්න පුළුවන්. ඒක පැච් එක ගොඩාක් දුරට පේන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ලැකර කෝඩේ ටිකක් ඈතට ගහගන්නේ. ඉතින් මේකේ අපි ගන්න එකෙන් පේන්ට් එක ගහනවා වගේ අපිට කැමති විදිහට දැල්ල හදා ගන්න අමාරුයි. එන හොලොම් ප්‍රමාණය අඩු වැඩි කරගන්න එහෙම මුකුත් කරගන්න බෑ. තෝගන්න වෙනවා. ඉතින් දැල්ල හීනියට තමයි මේකේ ස්ප්‍රේ වෙන්නේ. ඉතින් ඒක නවත්තන්න බෑ. මොකද සමහර ස්ප්‍රේ බෝටල් වල දැල්ල පළල් කරන්න නෑ. ඒනට හුලං අඩු වැඩි කරන කොහොමවත් බෑ. ඉතින් අපි ඒක හරියට ඈත කරලා ඉවරලා පෙරෙන්නේ නැති වෙන්න ගහ ගන්න ඕන. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති පැච් එක ගහගෙන ඉවරයි. ඉතින් පැච් එක ගහගත්තට පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ගෙදරදී මේ වගේ වැඩක් කරගන්න. ඉතින් මේ විදිහට කරගත්තාම ඕගොල්ලන්ට වාහනේ අර ලොකු දිරුමක් වෙන වැඩේ නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනදි කලයක පොඩි ටිකක් ඩාක් වෙලා තියෙනවා. ඒ වගේම ලැකර එක ටිකක් පෙරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ගහ ගන්නකොට අනිවාර්යයෙන් ලැකර කෝඩ් එකක් ගහලා විනාඩි 10ක්වත් තියන්න වේලෙන්න. තියාගත්තට පස්සේ තමයි ඊළඟ කෝඩ් එක ගන්න ඕන.